මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොවැම්බර් අග ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව තව මාස 3ක කාලයක් පමණක් විභාගය සඳහා සූදානම් වීමට ඉතිරිව තිබේ. බොහෝ පාසල්වල තවමත් විෂය නිර්දේශය ආවරණය කර නොමැති බවත් වාර විභාග සහ ප්‍රායෝගික පුහුණු පැවැත්වීමට ඉතිරි කාලය ප්‍රමාණවත් නොවන බවත් වාර්තා වෙනවා. 2021 උසස් පෙළ විභාගයේ මාස 5ක් පමණ ගත වෙලා තිබෙනවා. ඒක නිකුත් වෙනවා ඊළඟ සති 2 3 ඇතුළත. දැන් මේ උසස් පෙළ විභාගය ෂෙඩියුල් වෙන්න දැනට සැලසුම් කරලා තින්නේ බොහෝ වෙලාවට දෙසැම්බර් මුල් සතිය ආරම්භ කරා. මොකද සතියක් වන්න ප්‍රමාදයක් ඇති වෙන ප්‍රතිඵල නිකුත් කිරීමට අර ප්‍රායෝගික පරීක්ෂණ සතියකින් පහු වෙච්ච නිසා පසුගිය දිනවල ඇති වෙච්ච රටේ තත්ත්වය නිසා කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්න නොදිය යුතු නිසා පසුගිය කාලයේ පුරාවටම පාසල්වල වාර විභාග තිබ්බට මේකට පෙනී හිටපු සිසුන් ගන්න ඉතාම අල්පයි. අපේ බලපුරුද්දෙන් දන්න උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින දරුවන් සාමාන්‍ය පෙළ අවසන් වෙච්ච ගමන්ම සූදානම් වෙනවා. වාර පරීක්ෂණ නොපැත්වුවාට පාසල් පද්ධතිය තුළ ගුරුවරයා සහ පන්ති කාමරේ ඉන්න දරුවන් ඒ කටයුත්තේ නිරන්තරයෙන් යෙදෙනවා. ඒ නිසා ඒකේ වාර විභාග නොපැත්වීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. ඊයේ දවසේ වෙනකොට 8 වෙනි දින පාසල් සඳහා පැමිණි ගුරු සිසු අනුපාතය ප්‍රතිශතයේ ගුරුණු 80යි දරුවෝ 75යි වැඩිම ප්‍රතිශතයක් තියෙන උතුරු පළාතේ. උතුරු පළාතේ 88ක් ගුරු පැමිණීම දරුවන්ගේ පැමිණීම 81ක්. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. මේ වෙන විට පාසල් වල පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඉන්ධන ලබා දීම විශේෂ පාසල් සේවා ආරම්භ කිරීම මේ වගේ කටයුතු නිසා වැඩ පුළුවන් දරුවෝ සියලු දෙනාම මේ අභියෝගය බාර අරගෙන හොඳින් විභාගය කරනවා. වැඩ බැරි අය තමයි කල් දාන්නයි කියන්නේ.